ඉතින් අතර චිනීට එන්න කියලා ඔහු අපව ඩ්‍රයිවිං සීට් එකට යන්න හදද්දි චිනී හදන්නේ මෙහා පැත්තේ සීට් එකෙන් ඉඳ ගන්න. හැබැයි අපව අතර අනිත් පැත්ත හැරිලා කියනවා නෑනා චිනී ඔහොම ඉන්න. මේ ඔයාගේ තැන නෙමෙයි. චිනී පොදුම වෙලා බලාගෙන ඉන්නවා. ඔහු කියනවා ඉම්ලි ඇවිල්ලා ඉස්සරහින් ඉඳ ගනීවි. ඔයා මේ අපිත් එක්ක යන්න එනවා විතරයිනේ. ඒ නිසා ඔයාට බැක් සීට් එකේ ඉඳ ගන්න පුළුවන්. චිනී කියනවා Yes, of course. මට පුළුවන්. එහෙම කියලා ඇය කායික පිටිපස්සෙන් ඉඳ ගන්නවා. ඔන්න එම්ලි හිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන තමයි අතරවගේ පැත්තට එන්නේ. ඇය එනවත් එක්කම දකිනවා චිනී කායික පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා. චිනී ටිකක් ෂොක් වෙලා වගේ බලාගෙන ඉන්නකොට අතරව කියනවා මං හිතන්නේ අභිෂේක් ගමෙන් ගිහිල්ලා අපි දෙන්නට පුළුවන් චිනීවත් එක්කරගෙන යන්න. ඒ අස චිනී කල්පනා කරනවා මං ඔන්න අපව කායික ඇතුළට නම් ආවා. මං මෙතෙන්ට එනකන් කාටවත් මව නවත්තන්න බැරි වුණානේ. ඒ වගේම තමයි මං අපව අතරවගේ ජීවිතයට යන එකත් කාටවත්ම නවත්තන්න බෑ. එම්ලි ඇස තමන්ටම කියා ගන්නවා හිතේ තියෙන හැඟීම් පාලනය කරගන්න ඕනේ කියලා. මකද බිඳුණු හදවතක් කියන්නේ කැඩුණු වේදරුවකටත් වැඩිය ගොඩක් රිදුම් දෙන දෙයක්. ඒව එකතු කරන්න උත්සාහ කරොත් එහෙම තමන් තමන්ටම රිද්ද ගන්නයි සිද්ධ වෙන්නේ. ඉතින් එම්ලි අහනවා අපි එහෙමනම් යමුද? ඒ අස චිනී කියනවා අනේ මන්දා මට මේ පිටිපස්ස සීට් එකේ යන එක හරිම අමාරුයි වගේ. මොකද ඉතින් එයා කන්ඩිෂනර් එක මට මෙතෙන්ට එන්නේ නැහැනේ. ඇත්තමයි මට හරිම අන්කම්ෆර්ටබල්. මේක පාටම කියනවා හරි එහෙමනම් ඔයාට ඉස්සරහ සීට් එකෙන් ඉඳ ගන්න පුළුවන්. ඒ වෙලාවේදී චිනී කියනවා අනේ ඉම්ලි ඔයා ඉතින් බල කරනවා නම් මට නෑවෙලා බෑනේ. එහෙම කියපු ගමන් චිනී කායකෙන් එළියට බහිනවා. ඊට පස්සේ ඉම්ලිට කියනවා හා ඉතින් ඔයා පිටිපස්සට යන්න. එම්ල චිනීට කියනවා ඔන්න මේ දේ තමයි මං අවුරුදු ගානක් තිස්සෙම කරේ. මං කල්පනා කරා මගේ අතින් සිද්ධ වෙච්ච වැරදි මොනාද කියලා. ඒ වගේම මට වැරදි දේවල් කරන්න උත්සාහ කරේ කවුද කියලාත් මං කල්පනා කරා. අතීතයට ගිහිලා මේ හැම දෙයක්ම මම හිතුවා. දැන් ඉතින් ඔයාගේ වෙලාව. යන්න ගිහිලා කාර් එකෙන් ඉඳ ගන්න. අභිෂේක් ඔයා එනකන් බලාගෙන ඉන්නවා. චිනී පුදුම වෙලා වගේ ඒ කාර් එක දිහා බලනවා. ඉම්ලි කියනවා ඔයාට මේ කාර් එක ඇතුළේ කිසිම ඉඩක් නැහැ. ඉතින් අතරව හිනා වෙලා තමයි ඉම්ලි දෙහා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ චිනී ඒ කේන්තියෙම අභිෂේක්ගේ කාර් එක ඇතුළෙන් ඉඳ ගන්නවා. අභිෂේක් අහනවා චිනී ඔයා කොහෙද මෙච්චර වෙලා හිටියේ? මං ඔයා ගැන කොයි තරම් නම් බය වුණාද? ඔයා තාමත් ඒ සෙද්දේ ගැන මාත් එක්ක කේන්තියෙන්ද ඉන්නේ? චිනී කෑ ගහලා කියනවා ඔව් මං කේන්තියෙන් තමයි. දැන් ඉතින් බොරුවටවත් කවුරුවත් මං ගැන හිතන්නේ නැහනේ. අනික ඉතින් ඇයි ඔයා රඟපාන්නේ බොරුවට මං ගැන හිතනවා කියලා? ඒ අනාතරතරයේදී අතරව එම්ලිට කියනවා එම්ලි මම ඇත්තටම මට චිනීව රිෆ්‍යුස් කරන්න බැරි වුණා. එම්ලි අහනවා ඔයා චුට්ටක් හරි ආව ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරාද? අතරව කියනවා ඔව්. චිනී කියද්දී ආ තනි වෙලා කියලා මං එයාට මොකක් කියන්න ගියේ නෑ. අතරව කියනවා හැබැයි එම්ලි ඔයා මං වෙනුවෙන් දෙයක් කරානේ. එම්ලි කියනවා එතකොට ඔයා වෙනුවෙන් නෙමෙයි මේ මං වෙනුවෙන්. අතරව කියනවා එම්ලි ඔයාට මායි චිනී දෙන්න දැක්කාම අපහසුයි වගේ දැනෙනවා නම් මං ඔයාට පොරොන්දු වෙන්නම්. මං අපව එයා එක්ක කතා කරන්නේ නැහැ කියලා. එම්ලි කියනවා අතරව ඔයා මාව වැරදියටයි තේරුම් අරගෙන තියෙන්නේ. ඊයේ ගමේදී ඔයා මට කරේ ලොකු උදව්වක්. ඉතින් චිනී අක්කව ඔයාගෙන් ඈත් කරලා මං ඒ ස්කෝ එක සෙටිල් කරා. කොහොමත් ඉතින් චිනී අක්කට අභිෂේක එකනේ යන්න තිබුණේ. අනික කොහොම වුණත් ඔයා එයා එක කතා කරන්න ඕනෙද නැද්ද කියලා තීරණය කරන්න මං ඔයාගේ කවුරුවත් නෙමෙයි. කොමුණත් ඔයාට ඒ ගැන කන්ට්‍රෝල් එකක් තියාගන්න වෙයි. ඒ මොකද ඔයා ඔයා වෙනුවෙන් ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. අතීතය ගැන හිතෙන්නේ නැති තරමටම ඔයා ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ මලේ කල්පනා කරනවා දෙවියනේ මමත් කරන්න උත්සාහ කරන්නේ අන්න ඒ දෙමයි. මටත් උදව් කරන්න. ඒ අතරදී චිනී කායකෙන් කේන්තියෙන් එළියට බහිනවා. අභිෂේක් කියනවා චිනී ඔහොම ඉන්න අපි දෙන්නා වෙඩින් කාඩ්ස් බදන්න යමුද? ඔයා අයියා සෙද්ද වෙච්ච දේ ගැන තාමත් ඉන්නේ මාත් එක්ක කේන්තියෙන්ද? චොට්ටක් හිනා වෙන්න කොචිනී. කොහොමද ඉතින් හිනා වෙන්නේ නැද්ද? I'm sorry චිනී. අන්න එතකොට චිනී අන්තමට වගේ හිනා වෙනවා. අභිෂේක් කියනවා දැනට මට ඔය හිනාව විතරක් ඇත්තේ. කොහොම හරි චිනී අභිෂේක්ට ටටබයි කියලා යන්න හදද්දී අනු ඇවිල්ලා චිනීව නවත්ත ගන්නවා. චිනී කෑ ගහනවා අච්චි අම්මේ කියලා. ඒ වගේම ඇය ගිහිල්ලා අනුව වැළඳ ගන්නවා. අනු අහනවා චිනීගෙන් කොහොමද සැපසනීප? අර ගමේ මගේ ලිටල් ප්‍රින්සස්ට ගොඩක් අමාරු වෙන්න ඇති නේද කියලා අනු කෙලින්ම අහනවා චිනීගෙන්. චිනී උත්තර දෙනවා
ඒටත් වැඩිය මං ඉන්නේ අභිෂේක එක කේන්තෙන් ආච්චි අම්මේ ඔයා දන්නවද යා මොනාද කරේ කියලා එතෙන් එතනදි සෙද්ද වෙච්ච හැම දෙයක්ම එයා චිත් එක කියනවා අනෝ කියනවා චිනේ පුතේ ඔයාගේ කිසිම වැරැද්දක් නැහැ අපි මහන්සි වෙලා හම්බ කරන්නේ ඒ හැම දෙයක්ම දානමාන වලට දෙන්න නෙමෙයිනේ මං කොහොමත් ඔයාට වෝන් කරලායි තිබුණේ චිනේ කියන අපරාධය අච්චි අම්මේ මං ඔයා කියපු දේවල් චුට්ටක් හරි අහවනා මං ආතත් එක මගේ තිබුණු රිලේෂන්ෂිප් එකත් ස්පොයිල් කරගත්තා. දැන් එපාර අභිෂේක එක මගේ කාලේ නාස්ති කරනවා. අනෝ කියනවා, "චේ බේබේ, ඔයා තාමත් පරක්කු නැහැ. අනික අපි ඊයේ ඩිස්කස් කරේත් මේ දේ ගැනමනේ." චිනේ අහනවා, "මං අභිෂේක එක බ්‍රේක් අප් වෙන්න ඕනද ආච්චි අම්මේ?" අනෝ කියනවා, "ඔයා ඉතින් අභිෂේක එක ඉන්න සතුටින් නෙමෙයි නං." චිනේ කියනවා, "ආච්චි අම්මේ, අපි මේ හැදුවේ අපේ වෙඩින් කාස්ට් එක බෙදලා ඉන්න." මං කෙලින්ම දැන් අභිෂේක්ව රිෆියුස් කරොත් එහෙම නන්දමාව නිකන් අතාරින එකක් නෑ. අනෝ කියනවා, "ඉතින් චේ බේබේ, ඔයාට පුළුවන් නේ ආටගේ උදව් ගන්න. අපි එහෙමනේ ඩිස්කස් කරගත්තේ. මොකද ඉතින් ආට තාමත් ඔයාට ආදරේ කරනවනේ." චිනේ කියනවා, "නෑ, කොහෙත්ම නෑ. මං එයාලා දෙනව නොටිස් කරානේ. මං ආටගෙන් ඈත් වෙලා ගියපු ඩෙංගට එම්ලේ ආටෝ පිස්සු වටල ඉවරයි." අනෝ කියනවා, "ඉතින් ආපහු ආටෝ ගාවටම යන්න. මකද එම්ලේ හැමදාමත් වගේ මේ පාරත් කරන්න හදන්නේ ඔයාගේ අයිතිය උදුරගන්න ආටෝ ඔයාගෙන් උදුරගන්න හැබැයි පුතේ එම්ලේට කවදාවත් දිනන්න ඉඩ දෙන්න එපා අපව බැටල් ෆීල්ඩ් එකට යන්න වෙලාව ඇවිල්ලා කොහොමහරි එම්ලේ අතරවයි දෙන්න ගෙදර ගියාට පස්සේ රුද්‍රයානා කියනවා එම්ලේ පුතේ ඔයාලත් එක්ක චිනියත් නැවතුණයි කියලා කිව්වට පස්සේ අපි ගොඩක් බය වුණා එම්ලේ ඒ වෙලාවේදී කියනවා තාත්තේ ඔයා දන්නවද චිනියක් වෙනුවෙන් අපේ හදවත්වල දොරවල් ඇරලා නැහැ. හැබැයි ඉතින් අපිට පුළුවන් යාම අමුත් එක් විදිහට පිළිගන්න. රුද්‍රයාන අහනෝ එම්ලේ පුතේ ඔයාට මේ තරම් ධෛර්යයක් ආවේ කොහෙන්ද? ඔය අපිට කොයි තරම් නම් හොඳ දේවල් උගන්වන්නේ. ඔයා නිසා අපිටත් පෙන්කම් කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා තමයි මම ඔයාගේ ප්‍රොජෙක්ට් එකට ඩොනේෂන් එකක් දෙන්න තීරණය කරේ. ඔයාට පුළුවන් නේද ඒ ගමේ ඉන්න අහිංසක දුප්පත් ළමයින්ට උගන්වන්න? ඔයාට ඩොනේෂන් එක හම්බ වෙන්න ඇති නේද? එම්ලේ පොදම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඇය කියනවා, "නෑ තාත්තේ, මොන ඩොනේෂන් එකක් ගැනද මේ කතා කරන්නේ?" අතරවත් ඇවිල්ලා කියනවා, "ඩැඩ්, අපිට කිසිම ඩොනේෂන් එකක් හම්බුනේ නෑ." ඩැඩ් මේ කියන්නේ ඔයාගේ නමින් හරි රණ ගෲප් එකේ නමින් හරි ඩොනේෂන් එකක් අපිට එවුවා කියලාද? රුද්‍රාණ අපව අහනවා, "ඔයාලට ඒක හම්බුනේ නෑ? ඒත් ඉතින් මං චෙක් එක කියාගේ අතට දුන්නානේ ඔයාලට ඒක ඩිපොසිට් කරන්න කියලා." ඒ වෙලාවේදී කියා ආකාශය දෙන්න සන්දෙට කෑ ගගා එනවා. බෑග් ගොඩකුත් ඔසගෙන. මෙයාලා හොඳට ෂොපින් කරපු පාටයි. කියා කියනවා, "බලන්නකෝ අපරාදේ. අර අනෙක් ඩ්‍රෙස් එකත් මට අරගෙන එන්නයි තිබුණේ. අද නම් හරිම ෆන් ඩේ එකක් නේද? කොහොමනත් අර එලා ඩ්‍රෙස් එක හරිම ලස්සනයි." ඔහම කතා කර කර එනකොට රුද්‍රරණ කියනවා, "දැන් මට තේරුම් ගන්න පුළුවන් ඩොනේෂන් එකට දීපු සල්ලිවලට මොකද උනේ කියලා. ඒවා කොහටද ගියේ කියලා දැන් මට තේරෙනවා." දේවිකා රුද්‍රයානගේ අතින් අල්ලගත්තාම ඔහු කියනවා, "නෑ ඔයා ඔහොම ඉන්න මං මෙයාලගෙන් ප්‍රශ්න කරන්න ඕනේ." ඉතින් රුද්‍රයාන ආකාශව නවත්තනවා. ඔහු කියනවා, "ආකාශ්, මං මාට එම්ලගේ ප්‍රොජෙක්ට් එකට ඩොනේට් කරන්න කියලා චෙක් එකක් දුන්නානේ." ආකාශ් කියනවා, "ඔව් ඩැඩ්, මේ ඒත් ඉතින් එම්ලයාගේ මේ ප්‍රොජෙක්ට් කැම්පේන් එකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවනේ. අපි කල්පනා කරේ එයා හැම දෙයක්ම මැනේජ් කරගනීවි කියලා. ඒ නිසා ඒ චෙක් එක අපි ඩිපොසිට් කරේ නැහැ." කියා කියනවා, "තාත්තේ, අපිට ඔය චෙක් එක පස්සේ ඩිපොසිට් කරන්න පුළුවන්නේ?" රුද්‍රයානා ඒ වෙලාවේදී කියනවා, "හරි, එහෙමනම් අපි ඒ වැඩේ දැම්ම කරමු. මට ඒ චෙක් එක දෙන්න." ආකාශය කෑ දෙන්න බය වෙලා වගේ බලාගෙන ඉන්නකොට රුද්‍රයානා අහනවා, "ඇයි, මොකද උනේ?" "මට මේකට උත්තරයක් දෙනවා. චෙක් එක කොහෙද තියෙන්නේ? ඒකට තමුල ගාව මොකක් හරි උත්තරයක් තියෙනවද?" එක පාරටම රුද්‍රයානා කේන්තෙන් ආකාශවේ කෑ දෙන්න ඔසගෙන ආපු අර බෑග් ටිකක් විසික් කරලා දානවා. ගෙදර අනෙක් කට්ටියත් හොඳටම බය වෙනවා. රුද්‍රයානා කියනවා, "හරිනේ, අපිට ඔය හම්බ වුණේ උත්තර ටික." වරද කියන දේවල් වලටත් සීමාවක් තියෙනවා. තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එකක් නැහැ වගේ. තමන්ගේ වැරදි වලටත් සීමාවක් නැත්ද ආකාශ්? අහිංසක අසරණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරපු සල්ලි තමුල්ලා තමුල්ලාගේ පෞද්ගලික විනෝදයට පාවිච්චි කරලා. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම මගේ වැරදි. මම තමයි මේ දේවල් වලට වග කියන්න ඕනේ කෙනා. මමනේ මෙයාට මගේ account එක handle කරන්න ඉඩ දීලා තියෙන්නේ. ඉතින් ඒක මගේ වැරද්දක්.
හැබැයි මං දැන් ඒ වැරද්ද නිවැරදි කරගන්නවා. මේ අද ඉඳන් එම්ලෙත් අපේ බිස්නස් එකේ පාට්නර් කෙනෙක් වෙනවා. ඉතින් හැමදාම පොදම වෙලා ඒ කතාව අහගෙන ඉන්නේ. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.